සුබ මධ්‍යහනක්. ඔබ එක්වන්නේ දිවා පුවත් ප්‍රකාශය සමගින්. මම ආසිරි ප්‍රේමවර්ධන. මම වත්සලා කුලසූරිය. මුලින්ම අවධානය ප්‍රති සිරස්තල වෙත. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් හානි වූවන්ට වන්දි ගෙවීම 80%කින් අවසන්. සංචාරක ක්ෂේත්‍රය යථා තත්ත්වයට පත්වන තෙක් හෝටල් හිමියන්ට උපරිම සහන. බස්නාහිර දකුණ සබරගමුව මධ්‍යම සහ වයඹට වැසි. ෆොනී කළ හානිය පියවීමට ඉන්දිය රුපියල් කෝටි 1000ක්. පසුගිය 21 වනදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබුවන්ට ලබා දෙන වන්දි මුදල් වලින් 80%ක ප්‍රමාණයක් මේ වන විට ලබා දී අවසන් බව අමාත්‍ය රංජිත් මද්දුමණ්ඩාර මහතා පවසනවා. ITN ප්‍රවෘත්තිංශයේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. පසුගිය 21 වනදා මරාගෙන මැරුණ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබුවාට අවශ්‍ය වන්දි ලබා දෙන්න මුදලක් ලබා දෙන්න දරුවා අගමැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාව අනුව ඒ වන්දි ගේම් දැන් අපි කටයුතු කරගෙන යනවා. දැන් තමයි මරණයටපත් වූ අයට ඒ වන්දි අපි වලින් කොටසක් ගෙවලා තියෙනවා. ඊටු ටික මරණ සාතිකේ නිකුත් කරායින් පස්සේ ඊටු ප්‍රමාණය ගෙවනවා. ඒ වගේම තුවාල ලැබුව අයට ඒ වෛද්‍ය වාර්තා අනුව ලක්ෂ 5 දක්වා මුදලකුත් ඒ වගේම මරණයටපත් වූ අයට ලක්ෂ 10ක මුදලකුත් ගෙවන්න අපි දැන් අටවුත කරනවා. ඒකෙන් 100ට අපි 80ක් දැන්ටවත් කියලා අවසන් කරලා තියෙනවා. මේ අතර හානි වූ දේපල සහ පුද්ගලයන් සඳහා මේ වන විට රුපියල් මිලියන 50කට ආසන්න මුදලක් ලබා දී ඇති බව හානි පූර්ණය සඳහා වූ කාර්යාලය අධ්‍යක්ෂ ආනන්ද විජේපාල මහතා සඳහන් කළා. සියොන් දේවස්ථානයේ තුල සිදු බෝම්බ පිපිරීමෙන් මියගිය 27 දෙනෙකුට රුපියල් ලක්ෂ 8 බැගින් වූ වන්දි මුදල් ප්‍රදානය කරනු ලැබුවා. ඒ වගේම එම සිද්ධියෙන් තුවාල ලැබුව 35 දෙනෙක් වෙනුවෙන් වෛද්‍ය වාර්තාවන් පදනම් කරගෙන වන්දි මුදල් ප්‍රදානය කිරීම සිදු කරනු ලැබුවා. ඒ අනුව මියගිය සහ තුවාල ලැබූ එම ජනතාව වෙනුවෙන් රුපියල් මිලියන 25ක මුදලක් ප්‍රදානය කරනු ලැබුවා. ඒ වගේම කටුවාපිටිය දේවස්ථානයේ සිදු බෝම්බ ප්‍රහාර මියගිය සහ තුවාල ලැබූ අය වෙනුවෙන් මියගිය අය වෙනුවෙන් ලක්ෂ 3 බැගින් මන්දියත්තිකාරම් මුදල් 70 දෙනෙකු වෙනුවෙන් ප්‍රදානය කරලා තියෙනවා. ඒ අනුව සම්පූර්ණ මුදල මිලියන 21.6ක් පසෙනු මේ වන විට මිලියන 50කට අධික මුදලක් වශයෙන් මන්දියත්තිකාරම් වශයෙන් ගෙවමින් තියෙනවා. ආනිපූර්ණ කාර්යාලය ඉදිරියේදී සති 2ක් වැනි කාල සීමාවක් තුළ සම්පූර්ණ වන්දි මුදල් ලබා දීමට අවශ්‍ය මූලික පියවර ගෙන තියෙනවා. ඒ වගේම පොත්කහේ සාන්තෝනි දේවස්ථානයේ තුළ සිදුමිය යාම් සහ තුවාල වෙනුවෙන් සඳුදා වන විට වන්දි ප්‍රදානය කිරීමට අවශ්‍ය මූලික කටයුතු සූදානම් කරලා තියෙනවා. පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරයෙන් බලපෑමට ලක්ව තිබෙන සංචාරක ක්ෂේත්‍රය යලි යථා තත්ත්වයට පත්වන තෙක් හෝටල් හිමියන්ට උපරිම ආර්ථික සහන ලබා දෙන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. ෆිජි රාජ්‍යයේ පැවැත්වෙන ආසියා සංවර්ධන බැංකුවේ 52 වන වාර්ෂික මහසභා රැස්වීමට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. මේ යටතේ එම හෝටල් සඳහා බදු සහන ලබාදීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමටද කටයුතු කරමින් සිටින බවයි අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ. නිවැරදි ක්‍රියාමාර්ගය යටතේ සංචාරක ක්ෂේත්‍රයේ වසර 1.5ක් වැනි කාලයක් තුළ යලි නගා සිටුවීමට හැකියාව ඇති බව අමාත්‍යවරයා රැස්වීමෙන් පසු බ්ලූම්බර්ග් රූපවාහිනී නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළා. But some people think that the market reaction could be too early to read into. I mean, there are questions now about the prospects for revenue, for instance, in Sri Lanka. Sri Lankan economy can actually to manage the storm, and we believe that it is not a mere temporary phase, that it will manage the storm and also the security situation. But in a very short period of time, the Sri Lankan security forces and the police are very much on top of the situation, and even the tourists, whom we believe, because that is an industry which collapses in any country the moment there is a terrorist attack. Now we get the feeling that they are returning. If activity slows down, if revenue falls short of expectations, what are the options available to you? What will you do? No, there are many options available, but for the moment, I really don't think those options need to be utilized, because we are pretty confident that we are on top of the situation. And I would also perhaps like to use this opportunity to tell all our friends from all over the world not to stop coming to Sri Lanka. I mean, it is a beautiful country, one of the best possible spots for tourists to have a holiday, and we can ensure that many of the incidents which happened a week ago will not recur again. But of course, vigilance, we have to be eternally vigilant. මහබැංකුවේ 2018 වාර්ෂික වාර්තාවට අනුව වාර්ෂිකව පැමිණෙන සංචාරකයන්ගේ ඉහළම අගය පසුගිය වසරේ වාර්තා වුණා. 2018 වසරේදී සංචාරකයන් 123 ඉක්මවා ලංකාවට පැමිණ ඇති අතර පැමිණීමේ වර්ධනය 10% ඉක්ම වූ බවද එම වාර්තා පෙන්වා දෙනවා. ශ්‍රී ලංකාවේ ජාතික ආදායමින් 5% පමණ ප්‍රතිශතයකට සංචාරක කර්මාන්තයේ හිමිකම් කියනවා. Lonely Planet විසින් 2019 වසරේ සංචාරය සඳහා හොඳම රට ලෙසද ශ්‍රී ලංකාව නම් කර තිබුණා. පසුගිය වසරේ ඔක්තෝබර් 26 වෙනිදා ඇති වූ දේශපාලන අවිනිශ්චිත තත්ත්වයේ හමුවේ සංචාරක ව්‍යාපාරයේ කඩාවැටීමට ලක් වූ අතර විදේශ සංචාරකයන් 35% පමණ සංචාර අවලංගු කිරීමට කටයුතු කර තිබුණා. පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරයෙන් පසු මේ වන විට රටේ ආරක්ෂාව සහතික කර ඇති අතර විදේශික සංචාරකයන් යලි සුපුරුදු පරිදි සංචාරයට එක්ව සිටිනවා. Ayubuan, I'm from Korea. My name is Min, and nowadays in Sri Lanka I have a big problem. I think very safe in Sri Lanka. It's very safe here, good people, so come here, very good here, surf. I think Sri Lanka is a nice place. This is the third time we come, and we were like really strained about the situation. But we decided to continue the travel, because we know Sri Lankan people is one of the best population in the world. Hello, I'm from Israel. I come before 1 week. And everything okay, fun. ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණෙන් දිවයින පුරා අඛණ්ඩවම සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මකයි. කාන්තංකුඩි ප්‍රදේශයේදී යුද හමුදාව සිදු කළ සෝදිසි මෙහෙයුමකදී ගිනි අවයක්, අත්බෝම්බ දෙකක්, කඩුවක්, පුපුරන ද්‍රව්‍ය තොගයක්, සංයුක්ත තැටි සහ sannivedana උපකරණ කිහිපයක් සොයා ගැනුණා. ඒ කාන්තංකුඩි අරාබි විදුහල පාර ප්‍රදේශයේ සුසාන භූමියක සංකවා තිබියදී ප්‍රදේශයේ පුරා තවදුරටත් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මකයි. වවුනියාව දිස්ත්‍රික්කයේ තුල සිදු කෙරුණු සෝදිසි මෙහෙයුම්වලදී සැකකරුවන් 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ආරක්ෂාවට තරචනයක් වන බහඬ ළඟ තබා ගැනීම සහ අනන්‍යතාව තහවුරු කර ගැනීමට නොහැකි වීම යන කරුණු මතයි ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. එම ප්‍රදේශයේ වැඩිදුරටත් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක බව ආරක්ෂක අංශ සඳහන් කරනවා. වැලිපැන්න ගල්ලස්සගොඩ ප්‍රදේශයේ සිදු කෙරුණු සෝදිසි මෙහෙයුමකදී මුස්ලිම් පල්ලියක් අසල ඉඩමක වළදමා තිබූ බෝම්බ 3ක් සහ පුපුරන ද්‍රව්‍ය පාර්සලයක් සොයා ගැනුණා. සූක්ෂම අයුරින් PVC නල තුල මෙම බෝම්බ සකස් කර තිබූ බවයි පොලිසිය පවසන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 2 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර හෙම්මාදගම නගරයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී යුද හමුදා නිලැඳුම් වලට සමාන ඇඟලුම් තොගයක් අත්අඩංගුවට ගැනුණා. ඒ එම ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඇඟලුම් කම්හලක තිබියදී අත්අඩංගුවටගත් ඇඟලුම් කම්හලේ හිමිකරු ලබන 14 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. මාරවිල පොලිසිය ඊයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී නාත්තණ්ඩිය අශෝකපුර ප්‍රදේශයේ නිවසක තිබී ගිනි අවි දෙකක් සොයා ගැනුණා. එහිදී එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් අතර ඔහුගේ වයස අවුරුදු 32ක්. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. මේඝහතැන්න ගොරකදුව ප්‍රදේශයේ සැකකටයුතු ලෙස හැසිරුණු පුද්ගලයෙකු පරීක්ෂා කිරීමේදී ඔහු සතුව තිබී මෙරට නිෂ්පාදිත රිවෝල්වරයක් සහ ජීව උණ්ඩ කිහිපයක් සොයා ගැනුණා. සැකකරු පිටිගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි වාර්තා වන්නේ. කළුතර නීතිය බලගැන්වීමේ ඒකකය ඔහුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම සිදු කරනවා. යුද හමුදාව සහ පොලිසිය එක්ව බද්දේගම බටපොළ සහ තෙලිකඩ ඇතුළු ප්‍රදේශ කිහිපයක සිදු කළ සෝදිසි මෙහෙයුමකදී කඩුවක් සහ මදුරව්‍ය සමග පුද්ගලයන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් බද්දේගම පොලිසිය වෙත බහර දීමට කටයුතු කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. මහනුවර නගරයේ පාසල්වල ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදු කෙරුණා. ශ්‍රී ලංකා යුද හමුදා 11 වන සේනාංකයේ බටපිරිස් ඊට එක්ව සිටියා. මාදම්පේ මහබද්දේගම ප්‍රදේශයේ සිදු කරන සෝදිසි මෙහෙයුමකදී සැකකටයුතු පුද්ගලයන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් සතුව තිබී කඩුවක්, කඩාදමූ සංයුක්ත තැටි තොගයක් සහ බැංකු පොත් කිහිපයක් සොයා ගැනුණා. ඔවුන් සතු බැංකු ගිණුම් වෙත මෑතකදී රුපියල් 120කට ආසන්න මුදලක් ලැබී ඇති අතර ඒ ලැබුණු ආකාරය පිළිබඳ පැහැදිලි කිරීමට සැකකරුවන් අසමත් වුණා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නිවාස 5000ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර සැකකරුවන් 90 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව දිස්ත්‍රික් ආරක්ෂක ප්‍රධානීන්ගේ සාකච්ඡාවේදී හෙළි කෙරුණා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ආරක්ෂක තත්ත්වය සහ ඒ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවක් දිස්ත්‍රික් ලේකම් පණ්ඩු කබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. පසුගිය දිනවල දිවස් 5000ක් පූර්ණ පරීක්ෂාවට ලක් කෙරුණු අතර සැකකරුවන් 90 දෙනෙකු අත්අඩංගුවට ගත් බවත්, ඉන් 5 දෙනෙකු රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම සිදු කෙරෙන බවත් මෙහිදී ප්‍රකාශ කෙරුණා. බෝම්බ ප්‍රවාහනය කළ ලොරි රථයක්ද අත්අඩංගුවට ගත් බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පී.කේ. ධම්මික වීරසේකර මහතා සඳහන් කළා. නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර සහ මේජර් ජෙනරාල් මනෝජ් මුදන්නායක යන මහතුරුන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. ආරක්ෂක අංශ පාසල්වල ආරක්ෂාව සැලසීමට කටයුතු කර ඇති බැවින් ලබන සඳුදා පාසල් යලි විවෘත කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාර්යවස මහතා පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. මම දැක්ක සමාජ මාධ්‍ය ජාලවල මේ විකෘති කරමින් අධ්‍යාපන ඇමතිවරයා බය නැතුව පාසල් වලට යන්න මැරුණොත් රුපියල් ලක්ෂයක් ගෙවනවා කියලා වගේ විවිධ ප්‍රචාරවල ගෙනියන අපි දැක්කා. ඉතින් අපිට කියන්න තියෙන්නේ මෙච්චරයි. මේ පහත් දේශපාලන අරමුණු ඉෂ්ට කර ගැනීමට ප්‍රචාරය කරන ඒ වෙනුවෙන් මාධ්‍ය ජාලාවල වැඩ කරන අයට මම කියන්න කැමතියි මේ දේවල් වලින් මේ රටේ ජනතාවට මං හිතන්නේ මේ වැරදි ආකල්පයක් යවන්න පුළුවන්කම තියෙනවා කියලා මම පැහැදිලිව කියන්න ඕනේ. මේ පාසල් ආරම්භ කිරීම මම තනියම ගත්ත තීරණයක් නෙමේ. රජය විසින් ඒ වගේම ආරක්ෂක අංශ විසින් දුන්න උපදෙස් මත ගන්නා වූ තීරණයක් කියන එක මේ රටේ ජනතාවට කියන්න ඕනේ. ඔවුන් ආරක්ෂාව තහවුරු කරන බවට සහතික වෙලා තියෙනවා. ඊට අවශ්‍ය පියවර ගනිමින් යනවා. සහ මේ වෙනකොටත් අපි ඒ දැනුම් දුන්න පියවරවල් අරගෙන තියෙනවා කියන එක කියන්න ඕනේ. කල්මුණේ සයින්ද මරුද ත්‍රස්තවාදීන් කොටකර ගැනීම සඳහා ආරක්ෂක අංශවලට සහාය දැක්වූ පොලිස් නිලධාරීන් සහ සිවිල් පුරවැසියන් සඳහා ත්‍යාග මුදල් පිරිනැමීමට පොලිස් දෙපාර්තමේන්තුව කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළා. ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. කල්මුණේ සයින්ද මරුදු ඒ ප්‍රදේශයේ පිපිරීමේ සිද්ධිය මේ ප්‍රදේශයේ සැකකටයුතු පුද්ගලයන් පිරිසක් සිටින බවට මුලින්ම තොරතුර ලැබුණේ කල්මුණේ පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ පොලිස් කොස්තාපල්වරයෙකුට. ඒ නිලධාරියා වහාම ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි මේ ත්‍රස්තවාදී කණ්ඩායම පිළිබඳව ඉතා වැදගත් තොරතුරු රාශියක් හෙළි කරගන්නට හැකියාව ලැබුණේ. ඒ අනුව ඒ නිලධාරියා සිදු කරන ලද ඒ සුවිශේෂී රාජකාරිය සැලකිල්ලට අරගෙන පොලිස් මූලස්ථානය ඒ පොලිස් කොස්තාපල්වරයාව එම නිලධාරියාව පොලිස් සැරයෙන් තනතුරට උසස් කිරීමට ඒ වගේම ඔහුට රුපියල් ලක්ෂ 5ක ත්‍යාග මුදලක් ලබා දීමටත් තීරණය කළා පොලිස් මූලස්ථානය. ඒ වගේම එම අවස්ථාවේදී ෂණිකව ඒ නිලධාරියාගේ සහායට ඉදිරිපත් වුණු පොලිස් සැරයන්වරයෙක් සහ පොලිස් කොස්තාපල්වරයෙක් සිටියා. ඒ දෙදෙනාට පොලිස්පති ප්‍රශංසාවකුත් සමග රුපියල් ලක්ෂ 5 බැගින් මුදල් ත්‍යාග ලබා දීම පොලිස් මූලස්ථානය අනුමත කළා. ඊටත් අමතරව මේ තොරතුර ඒ නිලධාරීන් දෙදෙනාට ලබා දුන්නු මුස්ලිම් ජාතික පුද්ගලයන් 30 දෙනෙක් හිටියා. ඒ 30 දෙනාටත් එක්කයකට ලක්ෂ 10 බැගින් ත්‍යාග මුදලක් ලබා දීමටත් පොලිස් මූලස්ථානය අනුමත කළා. රටේ ආරක්ෂාව තහවුරු කිරීමට රජයට හැකි වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසනවා. බණ්ඩාරවල පැවති මාධ්‍ය හමුවකදී මහතා මේ බව කියා සිටියා. රටේ හැම දිශාවකම අද සෝදිසි කිරීම තුළ ත්‍රස්තවාදයට එහා ගිය මේ රටේ පාතාලය මේ රටේ මිනිමැරුම් වලට ලක් කරන්නට හිටපු ඒ වගේ වෙනත් දූෂණ වංචාවලට වාජනය වෙච්ච කාරණා හෙළිවෙමින් පවතින ලෝකයට පැහැදිලිව පොයලා තියෙනවා. ත්‍රස්තවාදීන්ට මේ කටයුතු ඉදිරියට ගෙනියන්න නොවේ වළක්වා ගැනීමේ හැකියාව ආණ්ඩුව තුළ ක්‍රියාත්මක වෙලා තියෙන නිසා තමයි මම හිතන්නේ මේ සංචාරකව නැවත පැමිණෙන්නේ. සමහරු දකිනවා මේ මෙලෙච්ච ත්‍රස්ත ප්‍රහාරයේ මිනි මතින් තමන්ගේ නායකත්වය නිර්මාණය කරන්න අවශ්‍ය වැඩපිළිවෙලට යන්න මම කියනවා එසේ නොවේ. සිංහල දෙමළ මුස්ලිම් කියන ඒ සියලු ජනවර්ගයාට නිදාසේ නිවහල ජීවත් වෙන්න පුළුවන් රටේ වාතාවරණය නිර්මාණය කිරීමේ අයිතිය අපිට තියෙනවා. ජනතාවගේ අවශ්‍යතාවයන් අභිලාෂයන් ඉෂ්ටසිද්ධ කරන ආණ්ඩුවක් ඇටියට කටයුතු කරනකොට යම් යම් පුද්ගලයන්ගේ පෞද්ගලික පටි අරමුණු වලට අසු නොවි කටයුතු කරන්න කියන කාරණේ ඉල්ලීම තමයි ජනතාවට අපිට කියන්නේ. පාස්කු ඉරිදා දිනේ එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූවන් සිහිපත් කිරීම හා තුවන් ලැබුවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන ආගමික වැඩසටහනක් නිදහස් චතුරස්‍රයේ ඉදිරිපිටදී පැවැත්ුණා. ශ්‍රී ලංකා මුස්ලිම් සිවිල් සංවිධාන එකමුතුවේ මෙහෙයවීමෙනුයි මෙම ආගමික වැඩසටහන සංවිධාන කර තිබුණේ. මියගිය පිරිස් සිහිපත් කරමින් විනාඩි 2ක නිශ්ශබ්දතාවක්ද පැවැත්වුණා. සර්ව ආගමික නායකයින්ද මහජන නියෝජිත හා ආරක්ෂක අංශ නිලධාරීන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. මොනවද අද දවසේට නොගැලපෙන හානිකර ආකල්ප මොන ආකල්ප වලින්ද අනේකා පසුබා තමන්ට වෙනම විමුක්තියක් ලැබිය හැකිය කියලා කියවෙන අදහස් තියෙන්නේ. ඒවා සමග අරගලයකට සංවාදයකට යා යුතුයි. අපේ බෙදුම් රේඛාව විරුද්ධ ආගම නෙවෙයි. අයහපත සහ යහපත එසේ කටයුතු කරන්න කැප වුණොත් පමණයි අපි මේ මියගිය ජීවිතවලට අර්ථය දුන්නා වෙන්නේ. ත්‍රස්තයන් ආගමකට ජාතියකට ධර්මයකට අදාළ වෙන්නේ නැති බවත් ඔවුන් එහිලා දකිය යුතු බවත් මෙය ලක්දරන තුල සිදුවූ අවසන් ලේ වැගිරීම විය යුතු බවත් මා මතක් කරමි. මෙය හිතාදර බෞද්ධ සහෝදරවරුන්ගෙන් පිළි රාජ්‍යයක්. බුද්ධ වචනයක්ම පාවිච්චි කරනවා. සමග්ගානං ඒව සාදු සමගියම යහපතය. මේ සමගියෙන් ඕනම අභියෝගයක් අපට බිඳීමේ හැකියාව පවතිනවා. මොරගහේන මිල්ලෑ ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය ව්‍යාජ ලෙස සහතික නිකුත් කළ රෙජිස්ට්‍රාර් කාර්යාලයක් වැටලීමට පොලිස් විශේෂ කාර්ය බළකාය කටයුතු කළා. මෙහිදී සැකකරුවෙකු අත්අඩංගුවට අතර ඔහු මිල්ලෑ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 41ක පුද්ගලයෙක්. නිවසේ තිබී ව්‍යාජ ලෙස සකස් කළ උපැන සහතික 25ක්, විවාහ සහතික 35ක්, මරණ සහතික නිලමුද්‍රා 10ක් සහ සහතික සකස් කිරීමට භාවිත කරන හිස් පිටපත් විශාල ප්‍රමාණයක් සොයා ගැනුණා. සැකකරු මුදල් අමාත්‍යාංශ කාර්යාලයේ කාර්ය සහායකයෙකු ලෙස සේවය කරන්නෙකු බවයි වාර්තා වන්නේ. මොහු මොරගහේන පොලිස් ස්ථානය වෙත බාර දීමට කටයුතු කෙරුණු අතර අද දින හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. බස්නාහිර දකුණ සබරගමුව මධ්‍යම සහ වයඹ පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කලපුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ජනතාවට දැනුම් දෙන්නේ. අද දිනේ දිවයින හරහා විශේෂයෙන් උතුරු මැද වයඹ සහ දකුණු පළාත්වල ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ විටින් විට හමන පැයට කිලෝමීටර් 40 සිට 45 පමණ දක්වා වන තද සුළං අපේක්ෂා කරනවා. ඒ වගේම අද දිනේ දිවයිනේ වර්ෂාපතනය පිළිබඳ සැලකුවත් සබරගමුව මධ්‍යම දකුණු බස්නාහිර සහ වයඹ පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වෙනවා. ගාල්ල මාතර රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වර්ෂාපතනයන්ද අද දිනේ ඇතිවීමට හැකියාව පවතිනවා. ඒ වගේම ඌව පළාතේ මඩකලපුව අම්පාර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල තැනින් තැන දවස් දෙකකින් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි අතර අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. ඒ සමගින් දිවා පුවත් අවසන් වනවා. පසරු දෙකට අපගේ පැම්පේ ප්‍රතිකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.ipnnews.lk